උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. බෙන්ඩ ප්‍රවෘත්ති සංස්කරණය හේමන්ත හෙට්ටිගේ, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද රැස්වෙයි. ශ්‍රී ලංකාවේ තුන්වන ණයවාරිකය අනුමත කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා. රාජ්‍ය සේවා වැටුප් විෂමතා විසඳීමට විශේෂඥ කමිටුවක් වර්තාව මාස තුනක් තුල ජනපතිට. වැසි සහිත කාලගුණෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රමවත් කිරීමට අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්. යලකන්නේ පොහොර සහනාධාරය ලෙස රුපියල් කෝටි 126ක් ගෙවා අවසන්. ළමා ශ්‍රමිකත්වය පිටුදැකීමේ අන්තර්ජාතික දිනය අදයි. ගසා තීරයේ සටන් විරාම ක්‍රියාත්මක නොවීමේ වගකීම හමාස් සංවිධානය භාරගත යුතු බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කියයි. පන්දුවාර 20x20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නේපාල තරගයට වර්ෂාවෙන් බාධා. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද රැස්වෙයි. ශ්‍රී ලංකාව සදහවන විස්තීර්ණ අරමුදල් පහසුකම් යටතේ දෙවන සමාලෝචනය හා සිවවන වගන්තිය පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණ ප්‍රගතිය එහිදී ඇගීමට ලක් කෙරේ. රාජ්‍ය මැති ශිහාන් සේමසිංහ මහතා පවසන්නේ ආර්ථික ස්ථාවරත්වයට වර්ධනය හා ප්‍රතිසංස්කරණ ප්‍රයත්න තවදුරටත් ඉහළ නංවන තුන්වන වාරිකයේ මුදාහැරීම සඳහා වන සාර්ථක සමාලෝචනයකට සියලු රටවල අඛණ්ඩ සහය ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසෑක් මහතේ පවසන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිරූපගත කරන ක්‍රියාවලිය මේ වන විට විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමෙන් පවතී. ඒ අනුව ශීඝ්‍ර ආර්ථික වර්ධනය ශක්තිමත් ලෙස සංචිත ගොඩනැගීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව රැකගැනීමෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බව මාධ්‍ය හමුවකට එක්වමින් පසුගියදා අධ්‍යක්ෂවරිය සඳහන් කළාය. බාහිර ණය හිමියන් සමග ශ්‍රී ලංකාව කඩිනමින් ගිසුම් වලට එළඹුණු මෙතැයි ඇය විශ්වාසය පළ කරයි. රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂඥ කමිටුවක් පත් කරයි. හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන උදය සෙනවිරත්න මහතා එහි සභාපතිවරයයි. ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් SGJ නිලුක්ෂාන්, කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් හිරන්සා කලුතන්ත්‍රේ, ඒකාබන්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් S ආලෝක බණ්ඩාර, ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් HA චන්දන කුමාරසිංහ, වෛද්‍ය ටෙරන්ස් ගාමිනී ද සිල්වා, දුමින්ද හුලංගමුව, චන්දි H ධර්මරත්න, ඉසුරු තිරකරන්දයන් මහත්ම මහත්මිය වූ එහි සෙසු සාමාජිකෝ වෙති. ජනාධිපති අතිරේක ලේකම් GL වර්නන් පෙරේරා මහතා කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතා පිළිබඳ නිසි සැලකිල්ලක් යොමු කර 2025 වසර සඳහා වන අයවැය මගින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන පරිදි රාජ්‍ය සේවයේ සිරුවංශවල වැටුප් සමාලෝචනය කිරීම කමිටුවේ කාර්යභාරයයි. ඉන් අනතුරුව ඒ සඳහා සිදු කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම කමිටුවට පැවරී තිබේ. එම කාර්යභාරය ඉටු කිරීමට අවශ්‍යයි විශේෂඥ කමිටුව අදහස් කරන රජයේ නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමටත් අවශ්‍ය තොරතුරු පරිශීලනය කිරීමටද මෙම කමිටුවට බලය පවරා ඇත. මේ සම්බන්ධයෙන් වන නිර්දේශතුලත් වාර්තාවක් මාස තුනක් ඇතුළත ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුය. පැවති වැසි සහිත කාලගුණෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩිනමින් ක්‍රමවත් කරන්නයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දෙයි. කිසිදු කරුණක් හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට බාධා සිදුවිය යුතු නැත. ඒ සඳහා වැඩිහිටියන්ටද වගකීමක් ඇතැයි අග්‍රමාත්‍යවරයා අවධාරණය කළේ
පීඩාවට පත් දරුවන්ට පාසල් උපකරණ හා වේලේ ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ අවස්ථාවකට ඊයේ එක් වෙමිනි. රේඛීය ආයතන හා ප්‍රාදේශීය පරිපාලනයේ සහභාගිත්වයෙන් පාසල් පිරිසුදු කිරීමේ හා අලුත් වැඩියා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. ගංවතුරෙන් පොත්පත්වලට හානිවීම නිසා දරුවන්ගේ සිත් පීඩාවට පත්වී ඇති බැවින් ඔවුන්ගේ මනස සූපත් කිරීමේ අවශ්‍යතාවද අගමැතිවරයා අවධාරණය කළේය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඔබේ අභිමානයට සවියක් වන මහජන බැංකුව, ජාතියේ අභිමානය. යලකන්නේ පොහොර සහනාධාරය ලෙස මේ වන විට රුපියල් 126 කෝටි 30 ලක්ෂයක් ගෙවා අවසන් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2024 යලකන්නේ විභාගව සඳහා අවශ්‍ය පොහොර මිලදී ගැනීමට මූල්‍යමය සහනාධාර ලෙස හෙක්ටයාර් 1කට රුපියල් 15,000 බැගින් සැපේ. මේ වන විට ගොවීන් 3,53,000කට වැඩි පිරිසකගේ ගිණුම්වලට එම මුදල් බැර කර තිබේ. යලකන්නේදී හෙක්ටයාර් 105ක විවගා කෙරේ වගා කර ඇති සමස්ත විවගා බිම් ප්‍රමාණයෙන් 85%කට පොහොර සහනාධාරය සැපේ. ජාතික ලේඛනාරක්ෂක සතිය නිමිත්තෙන් පැවැත්වෙන චිත්‍රපට උළෙලේ අද ප්‍රදර්ශනය කරන්නේ කරුණාසෙන ජයලත් මහතාගේ නවකතාවක් ඇසුරෙන් සම්මානිත මහාචාර්ය සුනිල් ආරිරත්න මහතා අධ්‍යක්ෂණය කළ බඹා කෙටු හැටි චිත්‍රපටයයි. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී 2:30 සහ 5:30ට එය ප්‍රදර්ශනය කෙරේ. චිත්‍රපටය නොමිලේ ප්‍රදර්ශනය කෙරේ. ජාතික ගුවන්විදුලියේ වෙළඳ සේවයේ නොමියන මිනිසුන් ප්‍රසංගයේ මෙවර වෙන්වන්නේ මහාචාර්ය සනත් නන්දසිරි කලාකරුවා වෙනුවෙනි. ප්‍රසංගය සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී හෙට 2:00 ඇරඹෙයි. රසිකයින් පිනවීම සඳහා ජීවිත කාලයම කැපකර ජීවිතෙන් සමුගෙන ගියද රසික හදවත්වල ජීවත්වන කලාකරුවන් අනුස්මරණය සඳහා වෙළඳ සේවය මාසිකව නොමියන මිනිසුන් ප්‍රසංගය සංවිධාන කරයි. ප්‍රමුඛතම පුවත මීළඟට. ප්‍රින්සිපල් සර්. වාඩින්න සුභා මිස්. මේ මිස්ටර් මාරුවීමක් ඇවිල්ලානේ. හදිසියෙම? ඔව්, ඈත පළාතකට. ටිකක් පොඩි ස්කෝල් එකට. කමක් නෑ සර්. ඒකත් ඉස්කෝලයක්නේ. අපේම දරුවනේ. උදාර පරමාර්ථ පෙරදැරි නිවැරදි තීරණ. ඔබේ දැයිත් අභිමානය පුපුතයි. අපි ඔබේ අභිමානයට සවියක් වන මහජන බැංකුව, ජාතියේ අභිමානය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ ගමම් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රිටි සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. ළමා ශ්‍රමිකත්වයට එරෙහි අන්තර්ජාතික දිනය අදයි. මෙවරෙහි තේමාව වන්නේ කැපවීමෙන් ක්‍රියා කරමු, ළමා ශ්‍රමය තුරන් කරමු යන්නයි. ලෝක කම්කරු සංවිධානය 2002 එම දිනේ ප්‍රකාශයට පත් කළේය. ළමා ශ්‍රමිකයින් බිහිවීම පිටුදැකීම එම දිනේ ප්‍රකාශපත් කිරීමේ අරමුණ විය. වයස අවුරුදු 16ට අඩු ළමයින් විවිධ රැකියාවල යෙදවීම ළමා මෙහෙකාර සේවයයි. ලෝක කම්කරු සංවිධානය 1973 සම්මත කළ ප්‍රඥප්තියකට අනුව එය නීති විරෝධී ක්‍රියාවකි. දිළිඳුකම, කාර්මිකකරණය සහ අඩු දැනුවත්භාවය යන හේතු නිසා ලෝපුරා ළමයින් මෙහෙකාර සේවයේ යොදවා තිබේ. ඉන් කෝටියක් පමණ දරුවන් මද්‍රව්‍ය හා ගණිකා වෘත්ති වැනි සේවාවල යොදවන බවද ලෝක කම්කරු සංවිධානය කියයි. ළමා මෙහෙකාර සේවයේ අප්‍රිකානු කලාපයේ උග්‍රාන්දමින් පවතී. ආසියානු කලාපයේ ළමයින්ගෙන් 19%ක් විවිධ රැකියාවල යොදවා ඇති බවටද වාර්තා හෙළි කරයි. ළමා ශ්‍රමිකත්වයට එරෙහි අන්තර්ජාතික දිනය නිමිත්තෙන් පාසල්වල සිසුන් හා ප්‍රජාව දෙනුවත් කිරීමට වැඩසටහන් රැසක් සංවිධාන කර ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි. ඒ පළමු වැඩසටහන කොළඹ මෝදර ආනන්ද විද්‍යාලයේදී අද පෙරවරු 9ට ඇරඹෙයි. වර්තමානයේ වැඩි වශයෙන් ළමයින් ශ්‍රමිකයන් ලෙස යොදා ගැනීමේ අවධානමක් මතුව ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා පවසයි. දරුවන් අකණ්ඩව පාසල් නියවීමෙන් ශ්‍රමිකත්වය ඉහළ යෑමේ හැකියාවක් පවතී. මෙම තත්ත්වය ආම කිරීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇතැයි හෙතෙම සඳහන් කරයි.
ළමා ආශ්‍රමය පිළිබඳ තොරතුරු 19:29 ළමා උපකාරක දුරකථන සේවාව මගින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දැනුම් දෙන්නයිද සභාපතිවරයා ඉල්ලීමක් කරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ ගත්ත ගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රිටි සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින් ශක්ති හඬ අවධානය පිණිසයි. පවතින වැසි සහිත කාලගුණයේ හමුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය කියයි. මේ මස මුල් දින 11 තුළ ඩෙංගු රෝගීන් 971 දෙනෙක් වාර්තා වී තිබේ. මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 25,891. මරණ 9ක්ද වාර්තා විය. ඩෙංගු අවදානම් කලාප සංඛ්‍යාව මේ වන විට 14ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේනි. විදෙස් පුවත් එක්සත් ජනපදය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව ගාසා තීරය සඳහා ඉදිරිපත් කර ඇති සටන් විරාම යෝජනාව ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ වගකීම හමා සංවිධානය භාරගත යුතු බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා කියයි. ගාසා තීරයේ භූගත කුටියක සැඟවී සිටින හමාස් නායකයාට ඒ පිළිබඳ තීරණය පැවරී තිබීම කනගාටුවට කරුණක් බවද ඔහු සඳහන් කරයි. ජෙරුසලමේදී තමා ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු මහතා හමු බව පවසන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අදාළ යෝජනාවට ඔහුගේ කැමැත්ත පළු බවද ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් නෙතන්‍යාහු මහතා ප්‍රසිද්ධියේ සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කර නැත. ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා වන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පසුගිය සඳුදා සම්මත කළේය. පිරිසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත් මධ්‍යම පළාතේ මාර්ග කිලෝමීටර් 2422ක් පිළිසකර කෙරේ. මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය මේ වසර වෙනුවෙන් නිසදා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 100ක්. මහනුවර, හාරිස්පත්තුව, ගම්පොළ, දිඹුල, පතන, රාගල, නුවරඑළිය, රෙකිල්ල ගස්කඩ, මාතලේ හා නාවුල පළාත් මාර්ග ඉංජිනේරු ඒකක මගින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය කරයි. ඊට අමතරව ප්‍රාදේශීය සභායටතේ පවතින ග්‍රාමීය මාර්ග පිළිසකර කිරීම සඳහා රුපියල් 1,80,00,000ක්ද වෙන් කර තිබේ. පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික පටයේදී ශ්‍රී ලංකා මුණ දෙන තුන්වන තරගය ඇමරිකාවේ ෆ්ලොරිඩාහිදී නේපාල කණ්ඩායම සමග අද පැවැත්වෙයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 5ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුණද වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි විය. තරගාවලියේ පකිස්තානය හා කැනඩාව අතර ඊයේ පැවති තරගයේදී කැනඩාව පරදවා කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය. මුලින් පන්දුර පහර දුන් කැනඩා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 106ක් රැස් කළේය. පකිස්තානය පන්දුවාර 17යි පන්දු 3කදී ලකුණු 107ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය. කොළඹ ලුම්බිනි විද්‍යාලයේ කල්දේරා ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය අද පෙරවරුවේ සිසු අයිතියට පැවරේ. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න හා ප්‍රභාත් ජයසූරිය, විකුම් සංජයන මහත්තුරු එහි ප්‍රධාන ආරාධිතව සිටි. ලුම්බිනි විද්‍යාලය ක්‍රිකට් සංවර්ධන පදනම උත්සවය සංවිධාන කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී, විවාහයේදී, දරුවපතකදී සහ 25 වන විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 පැකේ නැතර කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි. අවිස්සාවේල්ල සීතාවක සංචාරක කලාපය ජාත්‍යන්තර ප්‍රමිතිගත තිරසර සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කෙරේ. ඒ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 21 වෙනිදා සිදු කරන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා කියයි.
එන්.එස්.පී. ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 පැකේ නැතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙකකි. ආර්ථික පුවත් ආවර්ණේ හරිගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011115 අමතන්න. මාස දෙකකට අධික කාලයක් තිස්සේ පවතින වැසි හේතුවෙන් රුහුණු මාගම්පුර ප්‍රදේශයේ භෝගවගාවල සැන්න පහත වැටේ. වීගොපිතන මෙන්ම අතිරේක භෝගවගාවල දස්වැන්න පහත වැටි ඇතැයි කිරිඳුවය ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස් ජාලියගොඩ මහතා කියයි. මෙවර මහකන්නේදී රටකජු, පැණිකොමඩු, මිරිස්, තල, කුරක්කන්, මිනේරි, මුං ආදී භෝග බහුලව වගා කෙරිණි. අස්වැන්න පහත වැටීම හමුවේ ඉදිරිකන්නේ වගාවට බීජ සපයා ගැනීමේ ගැටලුවක් පවතින බවද වගාකරුවෝ පවසති. රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 011.5 880 400 LOLC රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 011.5 880 400 LOLC රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා අධිපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක පමණ තරමක තද වැසිද ඇතිවෙයි. මන්තෙම කඳුකරයේ බටහිර බෑම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 අතර තද සුළංද ඇතිවිය හැකිය. උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් කිරීමට පෙර මෙන්න දැන් යළි සිරස්තල. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද රැස්වෙයි. ශ්‍රී ලංකාවේ තුන්වන ණයවාරිකය අනුමත කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා. රාජ්‍ය සේවා වැටුප් විෂමතා විසඳීමට විශේෂඥ කමිටුවක් වාර්තාව මාස 3ක් තුල ජනපතිට. වැසි සහිත කාලගුණෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රමවත් කිරීමට අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්. යලකන්නේ පොහොර සහනාධාරයේ ලෙස රුපියල් කෝටි 126ක් ගෙවා අවසන්. ළමා ශ්‍රමිකත්වය පිටුදැකීමේ අන්තර්ජාතික දිනය අදයි. ගාසා තීරයේ සටන් විරාම ක්‍රියාත්මක නොවීමේ වගකීම හමාස් සංවිධානයේ බාරගත යුතු බව ඇමරිකානු රාජ්‍ය ලේකම්රයා කියයි. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නේපාල තරගයට වර්ෂාවෙන් බාධා. උදැසන ප්‍රධාන ප්‍රවෘත්තිින් සමප්තයි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45.